Sadhu Namo Tassa Bhagavato Arahato Sammasambuddhassa. අවසරයි පින්වත් සන්නාංශ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක අපි සොඳුරු නිවන් මඟ මේ දහම් සාකච්ඡාවේදී 37ක් වූ බෝධිපාක්ෂික ධර්ම ගැනයි කතා කළේ. සතර සතිපට්ඨානේ පටන් පංචේන්ද්‍රිය පංච බල දක්වා අපි කතා කළා. පින ස්වාමීන් වහන්සේ අපේ ඉන්ද්‍රිය සංයුක්තිය සූත්‍ර දේශනා ගොඩක් කතා කළා. පංච බල ගැන කතා කරන්න අපි යදාගත්තේ තෝරගත්තේ ඉන්ද්‍රිය සංයුක්තියෙම තියෙන සාකේත සූත්‍ර දේශනාව. ඒ සාකේත සූත්‍ර දේශනාවේදී පංච ඉන්ද්‍රිය පංච බල වශයෙන් ක්‍රියාත්මක වෙන විදිහ ගැන භාගතුන් වහන්සේ වදාළ විදිහ ගැන අපි සාකේත සූත්‍රය අනුව පසුගිය වැඩසටහනක සාකච්ඡා කළේ. ඉතින් පින ස්වාමීන් වහන්ස අදපරන් අපි සූදානම් වෙන්නේ සත්ත බොජ්ජංග ගැන භාගතුන් වහන්සේ වදාළ මූලික සූත්‍ර දේශනා ඇසුරු කරගෙන ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්නට. ඉතින් කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම සංගායනාවේදී භාගතුන් වහන්සේ වදාළ මේ බොජ්ජංග සත්ත බොජ්ජංග ගැන වෙනම එකතු කරලා සංගායනා කළා බොජ්ජංග සංයුක්තය වශයෙන්. ඉතින් මේ බොජ්ජංග සංයුක්තයේ සූත්‍ර දේශනා කතා කරන්න සූදානම් වෙන මේ මොහොතේ ස්වාමීන් වහන්සේගෙන් මුලින්ම දැනගන්න කැමති බොජ්ජංග බොජ්ජංග කියලා කියනවා මේ සත්ත බොජ්ජංග. බොජ්ජංග කියන වචනේ යෙදිලා තියෙන්නේ අයි භාගතුන් වහන්සේ කොහොමද මේ බොජ්ජංග කියන වචනේ අපට තෝරලා දුන්නේ ස්වාමීන් වහන්ස? අවසරයි සන්නාංස. පින්න ස්වාමීන් වහන්සේ නමක්ම අපිට බොජ්ජංග සංයුක්ත ඉදිරි දේශනාවකදී මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටිය ස්වාමිනේ භාග්‍යතුන් වහන්ස බොජ්ජංගෝ බොජ්ජංගෝති බන්ති උච්චති ස්වාමිනේ බෝධිඅංග බෝධිඅංග කියලා කියනවා. කොපමණ කින්ද කිත්තාවතානුකෝ බන්ති බොජ්ජංගෝති උච්චති බොජ්ජංගාති උච්ඡන්ති. කොපමණ කින්ද ස්වාමිනේ බොජ්ජංග කියලා බෝධිඅංග කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ තෝරලා දෙනවා බෝධාය සංවත්තන්තේතිකෝ භික්කවේ තස්මා බොජ්ජංගාති වොච්චති. බෝධාය සංවත්තන්. ඔව්. බෝධාය. බෝධාය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස. බෝධිය පිණිස. දැන් අපි බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයේ දිස වෙන සලසා දුන්න ඇසතු බෝධියට කියන බෝධිය කියලා නේ සන්න. එහෙමයි සන්න. ඒ බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට පාක්ෂික වන බෝධාය සංවත්තන්තීති. ඒ සඳහා පක්ෂ වෙනවා පවතිනවා කියන අරුතින් මහණෙනි මේ බොජ්ජංග කියලා කියනවා. බෝධි අංග බොජ්ජංග කියන එක පාලි වචනේ බෝධි අංග. බෝධි අංග. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරක වන අංග. ඒ කියන්නේ පාක්ෂික වන චතුරාර්ය සත්‍ය අවබෝධයට පාක්ෂික වන අංග. හතක්. හතක් තියෙනවා සත්ත බොජ්ජංග වශයෙන්. ඒ තමයි සත්‍ය සම්. දැන් අපිට අපි නිරන්තරයෙන් මේ පින්නතුන් මේ ශ්‍රවණය කරන පින්නතුන් මහ පිරිත් දේශනාවේදී අහන පිරිත් දේශනා තුනක් තියෙනවා බොජ්ජංග පිරිත් නේ සන්න. එහෙමයි අර අසනීප වෙච්ච වෙලාවට විශේෂයෙන්. ඕකේ. ඒ නිසා මේ බොජ්ජංග අහලා පුරුදු ඇති බොජ්ජංග පිරිත් කියලා අපි හඳුන්වනවා. කස්සප්පතේර මහචුන්ද තෙර බොජ්ජංග. බුදුරජාණන් වහන්සේ තසනීප වෙච්ච ඒ ඇත්තට මේ දේශනා මේ බොජ්ජංග සංයුක්තිය තමයි අන්තර්ගත වෙන්න අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න මේ බොජ්ජංග සංයුක්තියට ඇතුළත් වෙන දේශනා තුනක්. එතකොට එතනදී බොජ්ජංග හතක් බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට පාක්ෂික වන උපකාරක වන හේතු වන බොජ්ජංග හතක් තියෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ඒ බොජ්ජංග හත තමයි සති සම්බොජ්ජංග. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස උපකාරක අංගයක්. ඒ සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතින අංගයක් විදිහට සතර සතිපට්ඨානය තුළ පිහිටපු සිහිය ශ්‍රාවකයාට උපකාර වෙනවා. සති කිරීතර සතර සතිපට්ඨානෙදිත් කියවුණා ඉන්ද්‍රියවල බලවල කියන දේ මේ බොජ්ජංගලක් මුලටම කියවෙනවා. ඒ සතිය. ඒ කියන්නේ සිහිය සතර සතිපට්ඨානය තුළ පිහිටෙන සිහිය
චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරක අංගයක්. පාක්ෂික වන ඒ සඳහා හේතු පිණිස පවතින අංගයක්. ඊළඟට ධම්ම විචේ සම්බෝධ්‍යංගේ. ධම්ම විචේ කියලා කියන්නේ ධම්ම විචේ කියලා කියන්නේ ධර්මයේ නුවණින් විමසීම. ධර්ම විචේ. විචේ කියලා කියන්නේ විමසීම. ධර්මයේ නුවණින් විමසීම කියන එක එයාට ධර්ම මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන විදිහට ශ්‍රාවකයතුල අංගයක් විදිහට පිළිထනවා. අර හැබැයි අපි දැන් මෙතෙක් කතා කරපු ඒ මාර්ගය තුල සතර සතිපට්ඨානය තුල සතර සම්මප්පාදහන වීරිය සතර ඊර්දිපාද පංච ඉන්ද්‍රිය කියන ඒ ප්‍රතිපදාව තුල හික්මෙන්දි තමයි මේ බොජ්ජංග ශ්‍රාවකයතුල මේ විදිහට දියුණු වෙගෙන යන්නේ පිළිထන. අවබෝධය ඇති කරවන මට්ටමට සස්සෙද්ද කොටක් දිනුනා කියන්නේ. ඔව්. චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ උපකාරක අංග වශයෙන් ශ්‍රාවකයතුල පිළිထනවා සිහිය. සතිපට්ඨානය තුල පිළිထන සිහිය. ඊට පස්සේ මේ විමසීම ධර්ම නෝනි විමසීම ධම්ම විචේ. ඉදිරිපාදවලදී තීමාංශාම කියනවා සඳහන්. ඔව් විමංශා ඉදිරිපාදේ. අපිට ඉස්සරහදී මේක විස්තර වශයෙන් දැනගන්න පුළුවන්. එහෙමයි. ඊළඟට මේ ධර්මයේ නුවණ විමසීමත් එක්කන් ඊළඟට ශ්‍රාවකයතුල චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරක ධර්මයක් විදිහට පිළිထනෝ විරිය. සත්‍ය ධම්ම වෙච්චේ විරිය. විරිය. විරිය බොජ්ජංගේ. විරිය බොජ්ජංගේ කියලා කියනවා. අවබෝධය ඇති කරවන අංගයක්. අංගය. චතුරාර්ය සත්‍ය අවබෝධයට අර ධර්මයේ නුවණ විමසීමත් එක්කන් සිහි පිළිထියාම ධර්මයේ නුවණ විමසීමත් එක්කන් එයා තුල විරිය ඇති වෙනවා. අකුසලේ ප්‍රහාණයට කුසලේ දියුණු කරගන්න චතුරාර්ය සත්‍යයට උපකාරක අංගයක් විදිහට බෝධාය සංවත්තන්ති අවබෝධයේ පිණස පවතින විදිහට පාදක වෙන විදිහට යාන් තුළ වීරිය පවතින. මේ වීරිය ඒතොර අපිට මේ දක්වා අපි කතා කරපු බෝධිපාශය ධර්මවලදී සතර සම්ප්‍රදාන වීරිය ගැන අපි ඇහැව්වා. පංච ඉන්ද්‍රීයදි වීරිය ගැන කියුණා. පංච බලවලත් කියුණා. මේ ඉර්ධිපාදවලත් කියුණා. ඔව්. මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කොටසකම තියෙනවා. කියන. ඒතර ඒ වීරියම අවබෝධය ඇති කරන අංගයක් වශයෙන් බෝධි අංගයක් වශයෙන් සතබොජ්ජංගලෙදී උපකාර වෙනවා කියලා තියෙනවා. එහෙමයි සන්නස. ඊළඟට විරිය සම්බොජ්ජංග ඊට පස්සේ විරිය නිසා ප්‍රීතිය. ප්‍රීතිය නිර්ආමස ප්‍රීතිය උපදිනවා. සතිය පිහිටව පිහිටියාම ධර්මිනෝනි විමසීම ටේක උපකාර වෙනවා. ධර්මිනෝනි විමසනකොට ඒක විරියට උපකාරක වෙනවා. වීරිය අකුසලේ ප්‍රහාණයට කුසලේ දියුණු කරන්න වීරිය පිහිටනකොට වීරිය වන්ත කෙනාතුල නිරාමිස ප්‍රීතිය උපදිනවා. නිරාමිස ප්‍රීතිය මත ප්‍රීතිය. අන්නේ ප්‍රීතිය චතුරාර්ය සත්‍ය අවබෝධයට අංගයක්. ඒ ප්‍රීතිය ඇත්තටම මේ කියන කාරණා සතිය. ඊට පස්සේ ධර්මීන වලින් විමසීම. එහෙම කියන්නේ නැත්නම් ඒක ප්‍රඥා විදිහට තෝරලා දෙන බුදුරජාණන් වහන්සේ. ඊළඟට වීරි ඊට පස්සේ ඒ තුළ ඇති වෙන ප්‍රීතිය. මේවා චතුරාර්ය සත්‍ය අවබෝධයට පාක්ෂික වන, පාදක වන, ඒ සඳහා හේතු වන අංග. බොජ්ජංග. සත්‍ති ධම්ම වෙච්චේ විරිය පීති. හතරක් කියනවා සන්නස. ඊළඟ බොජ්ජංගේ තමයි පස්සද්දි. පස්සද්දි. කායික මේ මානසික සැහැල්ලු. සැහැල්ලු කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, සැහැල්ලු. එතකොට මේවා තියෙනවා නම් ශ්‍රාවකයෙක් තුළ ධර්ම මාර්ගයේදී මේවා උපදිනවා නම් මේ කියන සතිය ධර්මයේ නොනෙ වීම සීම පහසුවෙන් කරන්න පුළුවන් බව. ඊට පස්සේ වීරිය. ඊට පස්සේ ප්‍රීතිය. ඊට පස්සේ කායික මානසික සැහැල්ලුව පස්සද්දි. මේක ඇත්තටම එයාට ලොකු පහසුවක්. මේක දැන් අපිට ඉස්සරහදී මොන ගහනවා පින්නස් ස්වාමීන් වහන්සේ හරියට සක්විති රජුරවන්ට සක්විති රාජ්‍ය පාලනය කරගන්න මේ උපකාර වෙනවා පහසුවෙන්. ඒ කියන්නේ යා ඒ හත මුල් කරගෙන තමයි ඒකට කියනවා සත්තරත්නයන් කියලා. මාණික රත්නයන් හතක්. චක්‍රරත්නය කරගෙන මාණික්ක. ඊට පස්සේ මණිරත්නේ. ඊට පස්සේ හස්තිරත්නය ඇත්. ඒ කියන්නේ මණිරත්නය කිව්වහම යොදුනක් පුරාවට ආලෝකය විහිදුන මණිකක්. සක්විති රජුරවන්ට මේ තමන්ගේ පුණ්‍ය ඉරදීම හම්බ වෙනවා. ඊට පස්සේ සක්විති රජුරවන්ට ආකාශචාරී වූ මේ දවල හස්තියක් ලැබෙනවා. ඊට පස්සේ අස්වරත්නයක් ලැබෙනවා. ඊට පස්සේ තාම කීකරු තාම ලස්සන බිරිඳක් ස්ත්‍රී රත්නය හැටියට ලැබෙනවා. ඊට පස්සේ
හොඳ පුරෝහිත රත්නයක් ලැබෙනවා, පරණායක රත්නයක්, ගහපති රත්නයක්, ගහපති රත්නයක්. ඊට පස්සේ පුත්තු සූර වීර හොඳ පුත්තු ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ රත්නයන් හතකින් සමෘද්ධිමත්ව සැප විඳිනවා මේ මනුස්ස ලෝකේ කාම සම්පත් විඳින අතරේ අග්‍රම සැප විඳිනවා මේ සක්විත රජුරු මනුලව. මේ සක්විත රජුරන් මේ සත්තරත්නයන් මුල් කරගෙන සැපසේ සුවසේ දැහැමින් රට පාලනය කරනවා වගේ, එයා සැපයක් ධාර්මිකව විඳිනවා වගේ බුද්ධ ශාසනයේ භික්ෂුවටත් ධාර්මික සැපයක් ලබන්න උපකාර වෙනවා කියනවා මේ සත්ත බොජ්ජංග. බොජ්ජංග උපමා කරන බුදුරජාන් වහන්සේ සක්විත රජුරුවන්ගේ මාණික්‍ය රත්න හත වගේ. හා හා, එහෙමයි සන්නස්. එතකොට ඒ කියන්නේ ඒක හරි භික්ෂුවට හරි ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන්න මේ බුද්ධ ශාසනය තුළ පහසුවක්. පහසුවක්. සක්විත රජුමාට අර මාණික්‍ය හත වගේ නේද? හත වගේ. එතකොට ඒ බොජ්ජංග තමයි සති සම්බොජ්ජංගේ. සති සම්බොජ්ජංගේ ඊට පස්සේ ධම්මවිචේ සම්බොජ්ජංගේ. ධර්මයෙන් ඕනේ විමසීම. සතිය කිව්වහම සතිපට්ඨානය තුළ මැනවින් පිහිටෝ සිහිය. කියන්නේ ඒක එයාට නිරන්තරයෙන් පිහිටලා තියෙන සිහියක්. ඊට පස්සේ ධර්මයෙන් නොනින් විමසීම යාට ඒක පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ වීරිය එයා තුළ අවබෝධයට මේ උපකාර වෙන විදිහ නිරන්තරයෙන් පිහිටලා තියෙනවා. ඊට පස්සේ ප්‍රීතිය. ඊට පස්සේ පස්සද්ධි. ඊට පස්සේ මේ කය මනස සැහැල්ලුනාම එයාගේ පස්සද්ද කාය සුඛං වේදේති. මේ එයාගේ සිත සැපවත් වෙනවා. සුඛිනෝ චිත්තං සමාධේති. එයාගේ සිත සමාධිමත් වෙනවා. අන්නේ සමාධිය චතුරාර්ය සත්‍ය අවබෝධයට පිණිස පවතින අංගයක්. බොජ්ජංග ධර්මය. බෝධි අංගයක්. ඊළඟ අන්තිම බොජ්ජංගේ තමයි උපේක්ඛා සම්බොජ්ජංගේ. මේ සමාධියටත් නොයෙලමින් හිත මධ්‍යස්ථ භාවයට පත් කර ගැනීම. අන්න ඒක චතුරාර්ය සත්‍යයේ ඒ සැපේ තුල, ඒ කියන්නේ කාම සැපේ ඉක්මවා ගියපු මේ අධික සැපයක් සමාධිය තුල මේ බුද්ධ ශාසනයේ භික්ෂුව උපදව ගන්නවා කියලා තියෙනවා. නිරාමිස. අන්න ඒකට තැලෙන්නේ නැතුව අපේ බෝසතාණන් වහන්සේ ඒක උපමා කළේ අර මහගන්ධේ සූත්‍රයේ සාන්නංශ මේ අපේ බෝසතාණන් වහන්සේ මේ උන්වහන්සේ මේ පංචකාමයන් අතහැරලා ඒ කාලියමලු කෙලපිඩක් වගේ මේ අතහැරලා ආදීනව තේරුම් අරගෙන මේ කාමයේ තුල තියෙන බුදුරජාන් වහන්සේ නිරාමිස සැපයක් මේ නෛෂ්ක්‍රම්‍ය තුල සමාධි සමාපatti තුල උපදවගත්තා. ඉතින් බුදුරජාන් වහන්සේ එහෙම උපදවගෙන ප්‍රථම ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ ආදී තුල උපදවගෙන බුදුරජාන් වාසය කරද්දී උදාර සැපය, ඒ බුදුරජාන් වහන්සේ ලබන සැප හතරක් තියෙනවා. ඒ තමයි සම්බෝධ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන සැපේ, ඊට පස්සේ සම්බෝධ සුඛේ, උපසම සුඛේ, ඊට පස්සේ ඒ කියන්නේ සංසිඳීමෙන් ලබන සැපේ, ඊට පස්සේ නෛෂ්ක්‍රමයෙන් ලබන සැපේ, පවිවේක සැපේ, විවේකයෙන් ලබන සැපේ. මේ සැපේ විඳින්මින් වාසය කරද්දී බුදුරජාන් වහන්සේට මේ පංචකාම සැප විඳින උදාර විදිහට සැප විඳින රාජක සැප විඳින අය පවා දකින ලැබෙනවා. දිව්‍ය සැප විඳින දෙවියන් පවා දකින ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේට හීන කාම සැපේ ගැන අය ඇල්මක් ඇති වෙන්නේ නැහැ කියන අර මේ උදාර සැපෙන් සම්බෝධි චතුරාර්ය සත්‍ය අවබෝධයේ කියන සැපේ, ඊට පස්සේ සංසිඳීම කියන සැපෙන්, විවේක සැපෙන්, නෛෂ්ක්‍රම්‍ය තුල ලැබෙන සැපෙන් පූර්ණත්වයට පත් වෙලා, කියන්නේ එකින් තෘප්තියට පත් වෙලා ඉන්න බුදුරජාණන් වහන්සේට අර හීන සැපේ ගැන අය ආසාවක් ඇති වෙන්නේ නැහැ කියන එක හරියට මේ ඔන්න මේ කෙනෙක් පින්දහම් රැස් කරගෙන මනුස්ස ලෝකේ උසස් කුලයක වාසය කරපු සැප විඳපු කෙනෙක් පින්ුත් කරගෙන දිව්‍ය ලෝකේ උපදිනවා. දිව්‍ය ලෝකේ උපදිලා එයා නන්දනවනේ දෙවියෙක් වෙලා නන්දනවනේ කාම සැප සම්පත් විඳින් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන මේ සැපසේ ජීවත් වෙනවා. එතකොට එයාට දකින්න ලැබෙනවා මනුස්ස ලෝකේ එයා ඉස්සෙල්ලා ගත කරපු විදිහට කාම සම්පත් විඳින ගිහි කෙනෙක්. උසස් කුලේ. එතකොට යාට ආයේ ආසාවක් ඇති වෙනවද කියලා අහනවා මේ මනුස්ස ලෝකේ කාම සම්පත් විඳින්න අර දෙවියන් අතරට ගියපු කෙනාට. එහෙමයි සස්.
අන්න බෝසතා බුදුරජාණන් වහන්සේට ඒ වගේ කියනවා මේ මිනිස්යන් විඳින කාම සැප දකිද්දී. බුදුරජාණන් වහන්සේ කාමය නික්මවා ගියපු සැපයක් මේ උපදවාගෙන ඒ සම්බෝධ සෝය උපසම්ම සංසිඳීමෙන් ලබන සෝය නෛෂ්ක්‍රාමී සැපේ විවේකයෙන් ලබන සැපේ උපදවාගෙන මේ කාම සම්පත් විඳින දෙවියන් මිනිස්යන් දකිද්දී උන්වහන්සේට ඒ ගැන ආසාවක් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ කියන. කියන්නේ ඒ තුලත් බුදුරජාණන් වහන්සේ උපේක්ෂාවට පත් වෙන්න නොයෙලෙන්න සිත මැදිස්ත කරගන්න ධර්මයේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට හික්මිලා. එහෙමයි. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ ඒ විදිහට අපිට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පාදක වන අංග හතක් සති, ධම්මවිචේ, විරී, පීති, පස්සද්දි, සමාධි, උපේක්ෂා විදිහට අපට උපකාර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. මූලික වශයෙන් බොජ්ජංග ගැන ඒ විදිහට තමයි අපිට හඳුනා ගන්න තියෙන්නේ. ඊමුණ ස්වාමීන් වහන්සේ අපි හිත එක්ක පිවිසෙමු. බොජ්ජංග සංයුක්තේ පබ්බත වර්ගයේ මුලින්ම තියෙන සූත්‍ර දේශනාවේ කොහොමද අපට අහන්න ලැබෙන්නේ කියලා දැනගන්න. හිමවන්ත සූත්‍ර දේශනාවේදී භාගතුන් වහන්සේ අපට සිහිපත් කරනවා මේ බොජ්ජංග සත්‍ය. දැන් අපි ස්වාමීන් වහන්සේ විස්තර කළ දුන බොජ්ජංග මේ කොහොම දිනු කරාදද මේ ධර්මයේ තුල මේ මහත් විදියට දිනු වෙලා යන්නේ කියලා. අන්නේ ඒ දේශනා තමයි සෝනාසිත් එක්ක දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. සෝනාස කොහොමද භාග්‍යතුන් වහන්සේ උපමා යොදාගෙන අපේ කෙනෙකුට මේ ධර්මය තුළ දියුණුවට වෙන්න බොජ්ජංග වඩන්න ඕන කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ කොහොමද? එහෙමයි සන්නස. මේ හිමවන්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනෝ හිමවන්තම් භික්කවේ පබ්බත රාජානන් නිස්සාය නාගා කායං වඩ්ඩෙන්ති බලං ගාහෙන්ති. මහණෙනි මේ හිමාලයේ පර්වත රාජය ඇසුරු කරගෙන හිමාලය කිව්වහම ඉන්දියාවේ තියෙන ප්‍රධාන පර්වතයක් අපි අහලා තියෙනවා. මේ හිමාලයේ මිනිසුන්ට හැසිරෙන්න බැරි, ඒ කියන්නේ මිනිසුන්ගේ මේ වාසස්ථාන නොවිච්ච ප්‍රදේශ පවා තියෙනවා කියනවනේ සන්න. එතකොට මේ හිමාලයේ හිමින්ම වැසීගත් ප්‍රදේශ තියෙනවා. සත්තුන්ට විතරක් හැසිරෙන්න පුළුවන් ප්‍රදේශ තියෙනවා කියනවා. ඉතින් මේ හිමාල පර්වතයේ ඇසුරු කරගෙන නාගයෝ කයෙන් වැඩෙනවා කියනවා. එහෙමයි සර්. කයෙන් වඩ්ඩෙන්ති. ඉතින් තමන්ගේ කය වඩා ගන්නවා කියනවා. බලංගා හෙන්ති. තමන්ගේ කය බලවත් කර ගන්නවා කියනවා. කවුද? නාගය. ඊට පස්සේ මේක මේ අය ඒ කියන්නේ හිමාල ඒ පර්වත රාජය ඇසුරු කරගෙන තියෙන ආහාර ආදී දේවල් මේ පාවිච්චි කරලා අනුභව කරලා පරිභෝග කරලා තමයි තමන්ගේ කය වඩා ගන්නවා කියන්නේ. බලයෙන් දිනු වෙනවා කියන්නේ බල ගන්නවා කියන්නේ. එහෙම බල ගන්නවාගෙන කය වඩාගෙන තේ තත් කායන් වඩෙත්වා බලං ගාහෙත්වා. මේ විදිහට කය වඩාගෙන බල ගන්නවාගෙන කියන්නේ බලවත් වෙලා කුසුබ්බේ ඕතරන්ති. කුඩා වතුර වලවල් වලට බහිනවා කියන්නේ. කුසුබ්බේ ඕතරිත්වා මහසොබ්බේ ඕතරන්ති. කුඩා වලවල් වලින් ඊට පස්සේ මහා වතුර වලවල් වලට බහ ගන්නවා. එහෙමයි. මහසොබ්බේ ඕතරිත්වා කුන්නදී ඕතරන්ති. මහා වතුර වලවල් වලින් ඊට පස්සේ කුඩා දිය පාරවල් වලට කුඩා ගංගා වලට බැහැ ගන්නවා කියන. මහා නදී ඕතරිත්වා කුණ නදී ඕතරිත්වා මහා නදී ඕතරන්ති. කුඩා නදීන් වලින් ගංගා වලින් මහා නදීන් වලට මහා ගංගා වලට බැහැ ගන්නවා. මහා නදියා මහා නදීන් වලට බැහැලා ඉවරයි මහා සමුද්දන් සාගරං ඕතරන්ති. මහා සමුද්‍රයේට මහා සාගරයට ඒ අය බහිනවා කියන. එහෙමයි. අර හිමාලය ඇසුරු කරගෙන කය වඩාගත්තු බල ගන්නවා ගත්තු නාගයෝ. ඉතින් මේ විදිහට මෙයාලා මහා සාගරයේ කරාම ක්‍රමයෙන් යනවා. තේ තත්ත මහන් තත්තං වේපුල්ලත්තං ආපජ්ජන්ති කාය. ඒකට මේ විදිහට මහා සාගරයට ගිහිල්ලා මහා සාගරයේ තියෙන ආහාර ආදී අනුභව කරලා මහත් භාවයට විපුල භාවයට පත් වෙනවා කියන තව තවත්. ඒ කියන්නේ කයින් ලොකු වෙනවනේ. කයින් ලොකු වෙනවා. නාගයෝ. නාගයෝ. ඒව මේවකෝ භික්කවේ භික්කෝ. අන්න ඒ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුව සීලං නිස්සාය සීලේ පතිට්ඨාය. භික්ෂුවත් සීලේ ඇසුරු කරගෙන සීලේ පිහිටලා සත්ත බොජ්ජංගේ භාවෙන්තෝ සත්ත බොජ්ජංගේ බහුලීකරන්තෝ මහන් තත්තං වීපුල්ලත්තං පාපුනාති ධම්මේසු. අර නාගයෝ මේ අර හිමාලයේ ඇසුරු කරගෙන තමන්ගේ කය වඩා ගත්තා වගේ බල ගන්නවා ගත්තා වගේ එහෙම බල ගන්නවාගෙන
කුඩා වතුර වලවල් වලට බැස්සා. එකකින් මහා වතුර වලවල් වලට, ඊට පස්සේ කුඩා නදීන්ට, කුඩා නදීන්ගෙන් මහා නදීන්ට, ඊට පස්සේ මහා සාගරයටම පැමිණලා මහා සාගරය තුල තව තවත් දියුන් මේ කයින් මේ ලොකු මහත් වෙලා ගියා. ඒ වගේම භික්ෂුවත් මේ සීලය ඇසුරු කරගෙන සීලේ පිහිටලා සත්ත බොජ්ජංග වඩද්දි, සත්ත බොජ්ජංග බහුල වශයෙන් පුරුදු කරද්දි කතා කරපු සති, ධම්මවිචි, විරි, පීති, ඒ වගේම පස්සද්දි, සමාධි, උපේක්ෂා කියන මේ සත්‍ය බොජ්ජංගයන් එතකොට වඩන්න තියෙන්නේ සීලේ ඇසුරු කරගෙන සීලේ පිහිටලා. ඒතර නාගේවර මේ අර ජලය මේ උපකාර කරගෙන මහා සාගරය දක්වා කියලා කයෙන් ලොකු වුණා වගේ අපිට තියෙන්නේ සීලේ පිහිටලා සීලේ නිසා මේ ධර්මයේ තුල දිනේ බොජ්ජංග වඩන්න කැමති කෙනා ඉස්සරවම පිහිටන්න ඕනේ. එහෙමනම් සීලය, සීලය ඇසුරු කරගන්න ඕනේ. සීලී විදිහට බුදුරජාණන් වහන්සේ අපට ගිහි ශ්‍රාවකයන්ට පෙන්නලා දෙනවා නිත්‍ය පංච සීලය නේ. ඊට වඩා උසස් විදිහට රකින්න පුළුවන් මේ ගිහි බ්‍රහ්මචාරී සීය, මේකේ බ්‍රහ්මචර්යාව සමග පංච සීලය කියනකොට. ඊට පස්සේ ආජීවට්ටමක සීලයේ වශයෙන්, ඊට පස්සේ පොහොය සතර පොහොයට උපෝසත සීලයේ වශයෙන් ශ්‍රාවකයාට මේ සීලය තුල පිහිටන්න පුළුවන් ගිහි ශ්‍රාවකයන්. ඊට පස්සේ තව දුරටත් නවාංග උපෝසත සීලයේ වශයෙන් මේ තුල මේ මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වාචී කර්ම, මනෝ කර්ම එක්ක අෂ්ටාංග උපෝසත සීලයේ රකිද්දී ඒකට නවාංග උපෝසත සීලය කියනවා. මේ විදිහට ගිහි ශ්‍රාවකයන්ට මේ සීලයේ තුල පිහිටලා තමයි මේ කියනව, සීලයේ තුල පිහිටලා තමයි බොජ්ජංග වඩන්න තියෙන්නේ. ඊට පස්සේ හැවිදි ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න සාමණේර දස සීලය, ඊට පස්සේ උපසම්පදා සීලය, ඊට පස්සේ මේ සීලයෙන් බුදුරජාණන් වහන්සේ දේශනාව තුළ අපට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය වශයෙන්, පාතිමෝක්ඛ සංවර සංමුතෝ විහෙරති, ප්‍රාතිමෝක්ෂ ඒ කියන්නේ නිවනට මුල් වෙන ඒ උපසම්පදා සීලය වශයෙන්, ඊට පස්සේ ආචාර ගෝච ඊට පස්සේ පැවතුම් මේ යහපත් කරගෙන වත් පිළිවෙත් වලින් සරු වෙලා මේ සීලේ පරිපූර්ණ කරගන්න හැටි දේශනා කරන මේ සීලේ සවන්නස හතර කොටාසයකට බෙදෙනවානේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීල, ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීල, ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර කරගෙන ඊට පස්සේ ප්‍රත්‍යසන්නිසිරිත සීල. ඒ කියන්නේ මේ ප්‍රත්‍වේක්ෂා කරමින් මේ සිව්පස්සේ පරිභෝග කරමින් ප්‍රයෝජන සලකනනේ අවශ්‍යතා අර්ථේ සලකගෙන, ඊට පස්සේ ආජීව පාරිශුද්ධ සීල. මෙන්න මේ සිව් පාරිශුද්ධ සීලයේ තුල පිහිටලා තමයි එතකොට වික්ෂුව බොජ්ජංග වඩන්න තියෙන්නේ. එහෙමයි. එතකොටයි දියුණු වෙලා යන්නේ. තවදුරටත් සවන විස්තර කළොත් ඒ ගැන මේ භාගතුනද මේ දේශනාව විස්තර කරනවා. එහෙමයි. කොහොමද මේ වික්ෂුව සීලයේ තුල පිහිටලා සීලයේ ඇසුරු කරගෙන මේ බොජ්ජංග වඩන්නේ, බහුල වශයෙන් පුරුදු කරන්නේ? ඒක ඒ සීලයේ ඇසුරු කරගෙන සීලයේ තුල පිහිටලා මේ බොජ්ජංග වඩද්දී මහත් භාවයට, විපුල භාවයට පත් වෙන්නේ ධර්මයේ තුල කොහොමද කියලා විස්තර කරනවා. ඉද බික්කවේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති. බික්සුව සති සම්බොජ්ජංගයේ වඩනවා කොහොමද? විවේක නිස්සිත. ඒ කියන්නේ මේ බොජ්ජංගයේ වඩන තියෙන්නේ විවේකයේ ඇසුරු කරගෙන. ඒ කියන්නේ පංච නීවරණයන් තුල සිතට විවේකයක් නැහැ, අවිවේකී බවක් තියෙන. පංච නීවරණයන්ගෙන් හිතට විවේකයේ අරගෙන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. මේව තියෙන කෙනා තුළ බොජ්ජංග වඩා ගන්න බෑ. ඒ බොජ්ජංග වලට විරුද්ධ ප්‍රතිවිරුද්ධ දේ තමයි නීවරණ. මේ නීවරණන්ගේ හිත මුදව ගන්න කෙනාට තමයි බොජ්ජංග වඩා ගන්න අවස්ථාව තියෙන්නේ. විවේක නිස්සිතං කියන්නේ? ඔව්, විවේක නිස්සිතං. ඊට පස්සේ විරාග නිස්සිතං. ඒ කියන්නේ විරාගයට නොයල්මට නැඹුරු වෙච්ච මේ සිතින්. ඊට පස්සේ නිරෝධ නිස්සිතං. අකුසල් කියන්නේ ඇල්ම නිරුද්ධ කිරීමට නැඹුරු වෙලා. බොස්සග්ග පරිණාමය කියන්නේ නිවනටම නැඹුරු වෙලා. එතකොට විවේක නිස්සිතං, විවේකයේ ඇසුරු කරගෙන. විරාග නිස්සිතං, විරාගයේම නැඹුරු වෙලා. නොඇල්ම. ඊට පස්සේ ඇල්ම නිරුද්ධ කිරීම, නිරෝධ නිස්සිතං, බොස්සග්ග පරිණාම. චතුරාර්ය සත්‍ය අවබෝධයට, එහෙම නැත්නම් නිවනට නැඹුරු වෙලා. ඒ කියන්නේ නිවන් අවබෝධයේ පතාගෙනම මෙයා සතිය වඩනවා. සතර සතිපට්ඨානය තුල සිහි පිහිටවනවා. ඊට පස්සේ ධම්ම විචේ වඩනවා. ධර්මයේ නිවසීම. ඊට පස්සේ වීරිය වඩනවා. මේ අකුසලේ ප්‍රහාණයට කුසලේ දියුණු කරගෙන. ඊට පස්සේ ඒ තුල ප්‍රීතිය එයාට උපදිනවා. ඒකත් අර හතර ආකාරයට විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සග්ග පරිණාම. එහෙමයි. ඊළඟට පස්සද්දී.
යාතුල කායික මානසික සැහැල්ලුව කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය ඇති වෙනවා. ඊළඟට සමාධි නිවන්න ඒකත් විරාග නිස්සිත විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ඔස්සග්ග පරිණාම කුසසිත ඒකක බවනේ ඕ. ඊට පස්සේ මේ සමාධිය තුල සිත මධ්‍යස්ත භාවයට පත් කරගන්න උපේක්ෂාව. අන්න ඒ විදිහට මේ බොජ්ජංග විවේකයේ ඇසුරු කරගෙන විරාගයේ නොයල්ම ඇසුරු කරගෙන නිරෝධයල්ම නිරුද්ධ කිරීම ඇසුරු කරගෙන ඒ වගේම නිවනට නැඹුරු වෙලා තමයි වඩද්දි. හැබැයි සීලය තුල පිහිටලා සීලය ඇසුරු කරගෙන ওই විදිහට වඩද්දි තමයි භික්ෂුව ධර්මයේ තුල මහත් භාවයට විපුල භාවයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පැහැදිලි කරන්නේ සන්න. එහෙමයි සන්න. සීලං නිස්සය සීලේ පතිට්ඨාය සත්තපොජ්ජංගේ භාවෙන්තු සත්තපොජ්ජංගේ බෞලීකරන්තු මහන්තත්තම් වේපොල්ලත්තම් පාපුණාති ධම්මේස. සීලේ නිසා සීල ඇසුරු කරගෙන ධර්මයේ තුල මහත් විපුල දිනුවක් ලබනවා කියන එක. එහෙම. හොඳමයි පින්න ස්වාමීන් වහන්සේ අද දවසේ සප්තබොජ්ජංග ගැන කතාබස් කරන්න සාකච්ඡා කරන පටන් ගත් දවසේ ස්වාමීන් වහන්සේ බොජ්ජංග ගැන මනාව විස්තරයක් සිදු කළා. ඒ වගේ බොජ්ජංග සංයුක්තයේ මූලික පළමු දේශනාවන හිමන්ත සූත්‍රය අසුර කරගෙන අපි සාකච්ඡා කළා මේ දහම් මාර්ගයේට ධර්මය අවබෝධ කරගන්න සීලයෙන් පිළිටලා සීලයෙන් තුල බොජ්ජංග වැඩි යුතු බව පංච නීවරණ වලට යට නොවි නොයල්මට යට නොවි යල්ම නිරුද්ධ කිරීම ඉලක්ක කරගෙන හමා මහ නිවනට පත් වෙන බලාපොරොත්තු වෙන බෝධිපාක්ෂික ධර්ම විශේෂයෙන් මේ බොජ්ජංග හත වැඩි යුතු බව. හොඳමයි පින්නස්සවනා. ඉතින් අද දවසේ තේනම් අපි මේ භාගතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ කතා කරලා සාකච්ඡා කළ රැස්කල පින ගුරු දේවත්වයන් පින්න ලොකු සාමීන් වහන්සේ ඇතුළු සීල සාමීන් වහන්සේලාට ධර්ම අවබෝධයේ පිණිස අපි අනුමෝදන් කරමු. සීල දෙවියන්ට මේගේ ඥාතීන්ට සැපත පිණිස ධර්ම අවබෝධයේ පිණිස පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ භාගතුන් වහන්සේගේ අසිරිමත් නිර්මල ධර්මය ලොවට දායාද කරන ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට අපි පින් අනුමෝදන් කරමු. අප හැම දිනාටම මේ උතුම් පුණ්‍යානුභාවය මෙලොව පරලොව යහපත පිණිස සතුට සෞභාග්‍ය පිණිස සතර අපාය නිදහස් වීම පිණිස සුවසේ සීලයේ පිහිටලා සප්තබොජ්ජංග දියුණු කර ගැනීම පිණිස මේකාන්තෙන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.